Sadhu, sadhu, sadhu. Namaskar via budur venete simda buduhimi sarenyami. Namaskar via dam ruvenate simda sadham sarenyami. Namaskar viva sanga ruvenate simda mahasanga sarenyami. Namaskar viva tunurvenate simda tisarene sarenyami. Sadhu, sadhu, sadhu. Namo Buddhaya. Ada api මේ පින්නත් උපාසක පිරිසට මේ පින්නතුන්ට විශේෂයෙන්ම කියලා දෙන්න අදහස් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධර්මයේ තුල විස්තර කරන භාවනාවන් පිළිබඳව පින්නත්නි භාවනාව කියලා කියන්නේ මේ හිත දියුණු කරන සුවිශේෂී ක්‍රමයකටයි අපි දන්නවා මේ ලෝකයේ මේ සිත දියුණු කිරීම අතින් ඉහළම තලයට හිත දියුණු කළේ අපගේ වාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ ඒ සිත දියුණු කරන ක්‍රමය ශ්‍රාවකයන්ටත් බොහෝම පැහැදිලිව විස්තර වශයෙන් දේශනා කළා. දැන් අපි ගත්තොත් සාමාන්‍ය ලෝකයේ මේ සිත කය කියන දෙකෙන් වඩාත් මූලිකත්වයක් දෙන්නේ වඩාත් පිළිගැනීමකට ලක් වෙන්නේ වඩාත් සැලකිල්ලක් යොමු කරන්නේ සිත ගැනද කය ගැනද කය ගැනයි නමුත් සියල්ල අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත දියුණු කළ විට වරදින් මුදවාගත් විට යහපතෙහි යෙදෝ විට භාවනා වශයෙන් වැඩූ විට සිත තරං යහපත උදා කර දෙන වෙන දෙයක් සම්බුදු වෙසින් දකින්නේ නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා චිත්ත සංකලේශා භික්කවේ සත්තානං සංකලිට්ඨන්ති පින්නත් මහණෙනි මේ සිත අපිරිසිදු වීමෙන් තමයි සත්‍යය අපිරිසිදු වෙන්නේ ඒ අපිරිසිදු සිතින් යුක්තව කයින් ක්‍රියා කරලා වචන කතා කරලා සිතුවිලි සිතලා ප්‍රස්සින කර්මයන් නිසා සමහර වෙලාවට මරණින් මත්තේ තිරිසන් සතුන් අතර උපදිනවා සමහර වෙලාවට പ്രേත ලෝකේ උපදිනවා සමහර වෙලාවට නිරයේ ඉපදිලා බොහෝ දුක් විඳිනවා ඒතර මේ දුගතිය කරා පමුණුවන්නේ අයහපත කරා යදවු වැරදි විදිහට යදවු සිත ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා චිත්තෝ දාතා භික්ඛවේ සත්තානං විසුද්ධන්ති පින්නත් මහණෙනි පිරිසිදු සිතින් යුක්තව තමයි සත්වයන් පිරිසිදු බව කරා යන්නේ කියලා. ඒතොර මේ සිත පිරිසිදු කරගත්තට පස්සේ ඒ පිරිසිදු සිතින් යුක්තව කයින් ක්‍රියා කරලා වචන කතා කරලා සිතුවිලි සිතලා ඒ රැස්සෙන කර්මයන් නිසා මරණින් මත්තේ දෙව්ලොව බඹලොව මිනිස් ලොව
වගේ සුගති උපතක් කරා යනවා. ඒ වගේ මේ හිත දියුණු කිරීමෙන්ම තමයි යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට, සකදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, ඒ වගේම සියලු දුකින් නිදහස් වන අරහත්ත්වයට පවා පත් වෙන්නේ. එහෙමනම් සාමාන්‍ය ලෝකයේ පිළිගත්තට කය තමයි මූලික කියලා ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයට අනුව අපි කල්පනා කළොත් මූලික වෙන්නේ කයද සිතද? සිතයි මූලික වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සිත පිරිසිදු කරන, සිත දියුණු කරන සියලු කුසලතා උපදවා ගන්න ක්‍රමය ඒ ධර්මයේ තුල අපිට පෙන්ලා දීලා තියෙනවා. එතන මේ භාවනාව කියලා කියන්නේ ඒ සිත පිරිසිදු කරන, සිත දියුණු කරන සියලු කුසලතා උපදවා ගන්න පුළුවන් කාරණාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකක් පෙන්ලා දීලා තියෙනවා. භාවනා ක්‍රම කීයක්ද? දෙකක් පෙන්ලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමතෝ භික්කවේ භාවේතබ්බෝ. පින්නත් මහණෙනි, මේ සමතය දියුණු කරන්න, සමතය වඩන්න. පින්නත් මහණෙනි, මේ සමතය දියුණු කරාට පස්සේ කමත්ත මනු හෝති, මොකක් දෙයකින් ලැබෙන ආනිසංසය, මොකක් දෙයකින් ලැබෙන ප්‍රතිඵලය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමතය වැඩීම තුළ චිත්තම් භාවීයති, හිත වැඩෙනවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විපස්සනා භික්කවේ භාවේතබ්බෝ. පින්නත් මහණෙනි, මේ විදර්ශනාවත් දියුණු කරන්න, විදර්ශනාවත් වඩන්න. පින්නත් මහණෙනි, විදර්ශනාව දියුණු කරාට පස්සේ කමත්ත මනු හෝති, මොකද්ද ලැබෙන ප්‍රතිඵලය, මොකද්ද ලැබෙන ආනිසංසය? බුදුරජාණන් දේශනා කරනවා පින්නත් මහණෙනි, විදර්ශනාව දියුණු කිරීමෙන් ප්‍රඥාව වැඩෙනවා. එතකොට සමතේ දියුණු කිරීමෙන් සිත වැඩෙනවා, විදර්ශනාව දියුණු කිරීමෙන් ප්‍රඥාව වැඩෙනවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සිත වැඩුණට පස්සේ යම් රාගයක් ඇද්ද, ඒ රාගය ප්‍රහාණය වෙලා යනවා. ප්‍රඥාව වැඩුණට පස්සේ යම් අවිද්‍යාවක් ඇද්ද, ඒ අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. එතකොට යම් කෙනෙක් සමතය ඉතා හොඳින් දියුණු කරගත්තොත්, ඒ වගේම විදර්ශනාව ඉතා හොඳින් දියුණු කරගත්තොත් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා, අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා, ඒ වගේම සියලු දුකින් අත් මිදලා ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ අග්‍ර වූ ප්‍රතිඵලය කරා යන්න. එතකොට ඒ උතුම් විමුක්තිය තමයි මේ සමත විදර්ශනා භාවනා දෙකේ අග්‍ර ප්‍රතිඵලය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපේ මේ සිත තුළ සිත අපිරිසිදු කරන මූලික කාරණා තුනක් තියෙනවා. මූලික කාරණා කීයක්ද? කාරණා තුනක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගය නැමැති අකුසල මූලය මේ හිත තුළ පවතිනවා. ඒ වගේම ද්වේෂය නැමැති අකුසල මූලය මේ සිත තුළ පවතිනවා. ඒ වගේම මෝහය නැමැති අකුසල මූලය මේ සිත තුළ පවතිනවා. එතකොට මේ රාගයත්, ද්වේෂයත්, මෝහයත් කියන අකුසල් මුල් තුන නිසා නොයෙක් ආකාරයේ
අකුසල් කෙනෙක් තුළ හටගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තරහා, අමනාපය, බද්ද වෛරය, පළිගැනීම කියන අකුසල් මේ අකුසල් මුල් නිසා ජීවිතයක් තුළ ඉස්මතු වෙනවා. ඒ වගේම ඊරිසියාව, එකට එක කිරීම, ගුණමකු බව ආදී අකුසලයන් මේ අකුසල් මුල් නිසා ජීවිතයක් තුළ ඉස්මතු වෙනවා. ඒ වගේම ගුණමකු බව, ඊට පස්සේ දැඩි බව, අනුන්ගේ දියුණුවට අකුල් හෙලීම ආදී මේ නොයෙක් අකුසල් මේ රාග දේශ මෝහ කියන අකුසල් මුල් නිසා ජීවිතයක් තුළ හට ගන්නවා. ඒ වගේම ඒ රාග දේශ මෝහ කියන අකුසල් මුල් තුන මුල් වෙලා ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය හට ගන්නවා. ඒ වගේම බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම ජීවිතයක් තුළ ඒ අකුසල් මුල් හේතු කරගෙන තමයි ඉස්මතු වෙන්නේ. ඒ වගේම තමයි තරහ, මිත්‍යා දෘෂ්ටිය, ඒ වගේම අන්සතු දේවල් තමන් සතු වේවා කියන අකුසල් සහගත සිතුවිලි මේ සියල්ලක් ඉස්මතු වෙන්නේ මේ රාගයත්, දේශයත්, මෝහයත් කියන අකුසල් මුල් තුන සිත තුළ පැවතීම නිසා. එතකොට මේ සමත විදර්ශනා භාවනා දෙකෙන් කරන්නේ මේ අකුසල් මුල් යටපත් කිරීම. ඒ වගේම ඒ අකුසල් මුල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා සම්පූර්ණ පිරිසිදු චිත්තසංතානය ඇති කරලා දෙන එක. එතකොට යම් කෙනෙක් මේ සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරද්දී ඒ අකුසල මූලයන් කෙමින් කෙමින් යටපත් වෙන්න පටන් ගන්නවා. ඒ අකුසල මූලයන් යටපත් වෙන්න ඒ අකුසල මූලයන් නිසා හටගන්නා වූ අර අකුසලයන් හට ගැනීම පාලනය වෙනවා. ඒ කෙනා අකුසලයන්ගෙන් තොර යහපත් ආකාරයට වචන හසුරවන, යහපත් ආකාරයට කයින් ක්‍රියා කරන, යහපත් සිතුවිලි සිතන කෙනෙක් බවට පත් වෙනවා. අපි කෙටියෙන් තේරුම් ගත්තොත් යම්කිසි කෙනෙක් භාවනාවක් ජීවිතය තුළ දියුණු කර ගනිද්දී එයා ගුණධර්ම වලින් වැඩෙනවා. ඒතර යම් කෙනෙක් තුළ භාවනාවක් දියුණු කරද්දී එයා තුළ සිද්ධ වෙන යහපත් පරිවර්තනය මොකද්ද? එයා ගුණධර්ම දියුණු කර ගන්නවා. ඉතින් එතකොට මේ භාවනාවක් කෙනෙක්ගේ ජීවිතය තුළ පුරුදු කර ගැනීම ඒ කෙනාගේ ජීවිතයට විශාල යහපතක්, සැපතක් සලසනවා. බුදුරජාණන් වහන්සේ මේ සමත භාවනාව සම්බන්ධයෙන් විස්තර වශයෙන් පැහැදිලි කර කර අපිට පෙන්වා දුන්නේ උන්වහන්සේ මේ සමත භාවනාව ඉහළටම දියුණු කළ උත්තමයන් වහන්සේ නිසයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විදර්ශනා භාවනාව ඉතා පැහැදිලිව විස්තර වශයෙන් අපිට දේශනා කළේ විදර්ශනාවත් භාග්‍යතුන් වහන්සේ ඉහළටම දියුණු කළ උත්තමයන් වහන්සේ නිසයි. එතකොට මෙන්න මේ විශ්වාසය, මෙන්න මේ පැහැදීම අපි තුළ භාවනාව දියුණු කරගන්න මහෝපකාරී වෙනවා. ඒ විශ්වාසයට, ඒ පැහැදීමට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ විශ්වාසයට, ඒ පැහැදීමට කුමක්ද කියන්නේ? ශ්‍රද්ධාව කියලා. එතකොට මේ ශ්‍රද්ධාව තමයි යම් කෙනෙක් තුළ භාවනාවක් දියුණු කරගන්න අවශ්‍ය කරන
මූලික අඩිතාලම. බුදුරජාණන් වහන්සේ ඒ චිත්ත දියුණුවේ ඒ වගේම ප්‍රඥාවේ දියුණුවේ ඉහළම තලයට වැඩම කළේ ඒ චිත්ත දියුණුවට ප්‍රඥාවේ දියුණුවට අවහිර කරන ඒ චිත්ත දියුණුව ප්‍රඥාවේ දියුණුව වළක්වන සියලුම කාරණා පරිපූර්ණ වශයෙන්ම බැහැර කරලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඒ දියුණුව කරා යන්න මේ බාධා කරන මූලික කාරණා පහක් පෙන්ලා දීලා තියෙනවා. ඒ මූලික කාරණා පහට කියන්නේ පංච නීවරණ කියලා. ඒ කාරණා පහ මොනවද? පංච නීවරණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහණෙනි යම් කිසි දෙයකට අකුසල් ගොඩක් කියලා කියනවා නම් යම් කිසි දෙයකට අකුසල් රාශියක් කියලා කියනවා නම් ඒ මේ පංච නීවරණ වලට කියන නමක්. භාග්‍යතුන් දේශනා කරනවා මේ පංච නීවරණ කියලා කියන්නේ හිතේ දියුණුව අහුරලා දාන ප්‍රඥාව දුර්වල කරන ඒ වගේම ධර්මාවබෝධය පමා කරවන කාරණයක් කියලා. එතකොට මේ නීවරණ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා පළවෙනි නීවරණය තමයි කාමච්ඡන්දය. පළවෙනි නීවරණය මොකද්ද? කාමච්ඡන්දය. ඒ කාමච්ඡන්දය කියලා කියන්නේ මේ ඇසින් දකින ප්‍රියමනාප රූප, කනින් අසන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රියමනාප රස, කයට දැනෙන ප්‍රියමනාප පහස කියන මෙන්න මේ පංචකාම අරමුණු වලට සංකල්පීමේ වශයෙන් තියෙන ආසාවට තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒ කාමච්ඡන්දය කියලා කියන්නේ ඒ යම් කෙනෙක්ගේ චිත්ත දියුණුව වළක්වන කාරණයක්. ඒ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පංචකාම අරමුණු වලට ආසාවක් අපේ හිතේ පවතිනා වගේම අප්‍රිය අමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන අප්‍රියමනාප අරමුණු වලට ගැටෙන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. අන්නේ අරමුණු සමග ගැටෙන ස්වභාවයට තමයි කියන්නේ ව්‍යාපාදය කියලා. තරහා, අමනාපය. ඒතර යම් කෙනෙක් තුළ මේ ව්‍යාපාදය තියෙනවා නම් ඒකත් ඒ සිතේ දියුණුව වළක්වන කෙනෙක්ගේ ප්‍රඥාව දුර්වල කරන කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිතේ තියෙන පසුතැවෙන ස්වභාවයත් විසිරෙන ස්වභාවයක්. සාමාන්‍යයෙන් තමන් අතින් සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු මෙනෙහි වීමෙන් පසුතැවෙන ස්වභාවයක් සිත්වල තියෙනවා. ඒ වගේම අරමුණු ඔස්සේ හිත විසිරෙන ස්වභාවයක් සිත්වල තියෙනවා. මෙන්න මේ පසුතැවීමත් විසිරීමත් කියන කාරණා දෙකත් හිතේ දියුණුව වළක්වනවා. ප්‍රඥාව දුර්වල කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීන මිද්දය කියන කම්මැලි අලස බව සහ නිදිමත යම් කෙනෙක්ගේ චිත්ත දියුණුව ප්‍රඥාව අහුරලා දාන හතරවෙනි කාරණයයි කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා විචිකිච්ඡාව, සැකය.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය, සී සද්ධර්මය කෙරෙහි සැකය, ආරි සංගරත්නය කෙරෙහි සැකය, ඒ වගේ මේ ශික්ෂාව ගැන සැකය, මෙලොව ගැන පරලොව ගැන සැකය, හේතුඵල දහම ගැන සැකය, මෙන්න මේ විචිකිච්ඡාව කියන නීවරණය හිතේ දියුණුව වළක්වන ප්‍රඥාව දුර්වල කරන තවත් කාරණයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතන මේ සමත භාවනාව තුළින් කරන්නේ මෙන්න මේ සිතේ දියුණුව වළක්වන ප්‍රඥාව දුර්වල කරන මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් හිත මුදවලා සාන්ත සංසිඳුන ස්වභාවයක් සිත තුළ ඇති කරලා දෙනවා. සමත භාවනාව දියුණු වීමෙන් තමයි ඒ ස්වභාවය ඇති වෙන්නේ. එතකොට ඒ සාන්ත සංසිඳුන සිතේ ස්වභාවය මේ ලෝකයේ පවතින සැබෑ ස්වභාවය අවබෝධ කරගන්නට උපකාර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ පවතින සැබෑ ස්වභාවය නම් සබ්බේ සංඛාරා අනිච්චා, සියලුම සංස්කාරවල පවතින්නේ අනිත්‍ය ස්වභාවයක්, නිත්‍ය නෑ, විපරිණාමයට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උප්පාදෝ පඤ්ඤායති, හට ගැනීමක් පේනවා. වයෝ පඤ්ඤායති, නැතිවීමක් පෙන්නුම් කරනවා සංස්කාරවල ලස්සන. ඒ වගේම තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති, පවතින දේ තුළ වෙනස් වීමකුත් දකින්න ලැබෙනවා. අපි ගත්තොත් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය ගත්තත් මේ හට ගැනීම පවතිනවා. ඒ වගේම නැතිවීම පෙන්නුම් කරනවා. ඒ වගේම වෙනස් වෙමින් තමයි පවතින්නේ. ලෙඩ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය වශයෙන් ගත්තත් ඒත් පවතින්නේ හට ගැනීමක්, වෙනස් වෙමින් පැවතීමක්, ඒ වගේම නැතිවීමක්. ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන් වශයෙන් ගත්තත් ඒත් පවතින්නේ හට ගැනීමක්, වෙනස් වෙමින් පැවතීමක්, නැතිවීමක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සියලුම සංස්කාරවල යථා ස්වභාවය, සැබෑ ස්වභාවය අනිත්‍යයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යද නිච්ඡං තන් දුක්ඛං, යමක් අනිත්‍යද ඒ නිසා මේ දුකක් බවට පත් වෙනවා. යමක් අනිත්‍යද දුකද, ඒ අනිත්‍ය වූ දුක් වූ දෙය තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්කමක් නැහැ. මේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්කමක් නැති ස්වභාවය අනාත්මයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ලෙඩ වෙන ශරීරය, ලෙඩ වෙන ආයතන, ලෙඩ නොවි පවත්වන්න පුළුවන්කමක් නැහැ. වසඟේ පවත්වන්න පුළුවන්කමක් නැහැ. වයසට යන ආයතන හය වයසට යන එකෙන් වළක්වන්න පුළුවන්කමක් නැහැ. මරණයට පත් වෙන ආයතන හය මරණයට පත් වීමෙන් වළක්වන්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ
ලෝකේ පවතින සැබෑ තත්ත්වේ නම් මේ සියලු සංස්කාර අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසාම දුකට අයිති. ඒ අනිත්‍යව දුකට අයිති දේවල් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. විදර්ශනා භාවනාව තුළින් ප්‍රඥාව දියුණු වෙනකොට මෙන්න මේ යථාර්ථය තමයි කෙනෙකුට අවබෝධ වෙන්නේ. එතකොට සමත භාවනාවෙන් පංච නීවරණ යටපත් වෙලා සිත සමාධිමත් වෙලා සංසිඳිලා අවබෝධයට සුදුසු පරිදි සකස් වෙනවා. විදර්ශනා භාවනාවෙන් ඒ ලෝකේ පවතින සංස්කාරවල පවතින සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සමත භාවනාවත් දියුණු කරගන්න කියලා ශ්‍රාවකයන්ට අනුදෙනවා දාන. ඒ වගේම මේ විදර්ශනා භාවනාවත් දියුණු කරගන්න කියලා ශ්‍රාවකයන්ට අනුදෙනවා දාලා. පින්නත්නි බුදුරජාණන් වහන්සේ මේ භාවනාව වඩන්න කියලා අනුදෙනවා දාලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටම. බුදුරජාණන් වහන්සේ පැවිදි පිරිසට විතරක් භාවනාව කරන්න ගිහි අය ඒක කළ යුතු නෑ කියලා පෙන්වා දුන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවිදි වුණ පිරිස ඒ පැවිදි වුණ ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කළා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ආදර්ශයට අරගෙන අරහත්ත්වේ සාක්ෂාත් කරන්න මහන්සි ගන්න කියලා. පැවිදි වුණ ශ්‍රාවිකාවන්ට අනුදෙනවා දාලා අනුශාසනා කළා කේමා උත්පලවන්නා රහත් තෙරණින් වහන්සේලා ආදර්ශයට අරගෙන අරහත්ත්වයට මහන්සි ගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ගිහි උපාසක පිරිසට ආදර්ශයට තියාගන්න කියලා කිව්වේ චිත්ත ගෘහපති හත්තාලෝක ගෘහපති කියන අනාගාමී උපාසකයන් දෙන්නගේ ජීවිත තමයි ආදර්ශයට අරගෙන ඒ පිරිස මහන්සි ගන්න කිව්වා. ඒ වගේම ගිහි ශ්‍රාවිකාවන්ට ආදර්ශමත් චරිත හැටියට පෙන්වුවේ වේලුව කණ්ඨකී නන්ද මාතාව කුජ්ජුත්තරා කියන අනාගාමී ශ්‍රාවිකාවන්. අපි ගත්තොත් ඒ වේලුව කණ්ඨකී නන්ද මාතාව කියලා කියන්නේ තමන්ගේ ස්වාමියාගේ යුතුකම් වක්කීම් ඉෂ්ට කරපු, ඒ වගේම නන්ද කියන තමන්ගේ පුතාට යුතුකම් වක්කීම් ඉෂ්ට කරපු ගිහි ජීවිතයේ ගත කළ අම්මා කෙනෙක්. නමුත් ඒ ගිහි ජීවිතයේ ගත කළ ඒ අම්මා ප්‍රකාශ කරනවා මම කැමති තාක් කල් පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන ඒ තුල වාසය කරනවා. දෙවෙනි ධ්‍යානයේ උපදවාගෙන කැමති තාක් කල් ඒ තුල වාසය කරනවා. තුන්වෙනි ධ්‍යානයේ උපදවාගෙන කැමති තාක් කල් ඒ තුල වාසය කරනවා. හතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන කැමති තාක් කල් ඒ තුල වාසය කරනවා. ඒ ධ්‍යාන කියලා කියන්නේ පින්නතුනේ පින්නත් උපාසකවරුනි ඒ කුසල් අරමුණක සිත එකඟ කරගෙන ඒ එකඟ බව බොහෝ වෙලාවක් පවත්වන්න පුළුවන් හැකියාවට. එතකොට ඒ නන්ද මාතාව ගිහි ගෙදර සිටිද්දීම ඒ සමාධිමත් බව ඇති කරගෙන ඒ සමාධිය බොහෝ වෙලාවක් පවත්වන්න පුළුවන් හැකියාව ඇති කරගත්තා. සමතය දියුණු කළා. ඒ වගේම විදර්ශනාවෙන් අනාගාමී ඵලය දක්වා හිත දියුණු කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ
බොහෝ පිරිසක් ගිහි ජීවිතේ ගත කරමින් මේ ධර්ම මාර්ගයේ දියුණු කළා. සමත භාවනාවත් වැඩුවා, විදර්ශනා භාවනාවත් වැඩුවා. ඒ වගේම මේ වර්තමානයේ අපිට දකින්න ලැබෙනවා බොහෝ පිරිසක් තමන්ගේ ජීවිත ධර්මානුකූලව ගත කරන්න මහන්සි ගනිමින් ගිහි ජීවිතයේ යුතුකම් වක්කීම් ඉෂ්ට සිද්ධ කරන ගමන්ම ධාර්මිකව රැකී රක්ෂා කටයුතු කරන ගමන්ම මේ චිත්ත දියුණුව පිණිස පවතින භාවනාවන් පුරුදු කරනවා. ඉතා හොඳින් සමාධිමත් සිත් ඇති කරගන්න ගිහි පිරිස් අපිට මුණ ගැහිලා තියෙනවා. සමත භාවනාවත් හොඳින් දියුණු කරගන්නවා. ඒ වගේම විදර්ශනා භාවනාවත් හොඳින් දියුණු කරන සාමාන්‍යයෙන් ගිහි ජීවිත ගත කරන සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන අය අපිට වර්තමානයේ උනත් මුණ ගැහෙනවා. ඒතර මේක ගිහි ජීවිතයේ ගත කරන අයට කරන්න බැරි දෙයක් හෝ ඒ අයට අකැප දෙයක් හෝ කළ නොහැකි දෙයක් නෙවෙයි. යම් උත්සාහයක් කැපවීමක් ගත්තොත් බාහිරින් කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණොත් තමන් තුළේ ධර්මයට අනුව නුවණින් කල්පනා කරන යෝනිසෝ මනසිකාරයත් ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න ධම්මානුධම්ම පටිපදාවක් තිබුණොත් මේ සමතයත් විදර්ශනාවත් දියුණු කරගන්න ගිහි උපාසක උපාසිකාවන්ටත් පුළුවන්කම තියෙනවා. පින්නත්නි අපි මෙතෙක් වෙලා මේ භාවනාව කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ අපිට දියුණු කරන්න කියපු භාවනා ප්‍රධාන වශයෙන් කොටස් කීයද? ඒ භාවනා දියුණු කිරීමෙන් අපේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵලය කොයි වගේ දෙයක්ද? යහපත කොයි වගේ දෙයක්ද කියලා කතා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ භාවනාවේ දියුණුවට බාධා කරන කරුණු පෙන්වා දුන්නා. ඒ කරුණු මොනවද කියන එකත් කතා කළා. අපි දැන් අපේ ජීවිතය තුළ දියුණු කරගත යුතු මූලික භාවනාවන් මොනවද කියන එක ගැන සාකච්ඡා කරන්න උත්සාහ ගමු. විශේෂයෙන්ම භාවනා කරන්න අලුතින් යොමු වෙන කෙනෙකුට ගොඩාක් උපකාරී වෙනවා මේ භාවනාව ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දහම් උපදේශ හොඳින් ඉගෙන ගැනීම. ඒ වගේ මේ භාවනා කරන ක්‍රමය භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට හොඳින් ඉගෙන ගැනීම. බුදුරජාණන් වහන්සේ කවුරුත් දියුණු කරගත යුතු කාතුලත් දියුණු කරගන්න අවශ්‍ය කරන මූලික භාවනා කීපයක් පෙන්වා දීලා තියෙනවා. විශේෂයෙන් මේ මූලික භාවනාවලින් අපි අදහස් කළා විශේෂිතම වූ මූලික භාවනා හතරක් ගැන කෙටියෙන් මේ වෙලාවේ ඉගෙන ගන්න. මේ භාවනා හතරට සාමාන්‍යයෙන් හඳුන්වන නම තමයි සතර කමඨහන් කියලා. මොකක් කියලාද හඳුන්වන්නේ? සතර කමඨහන්. ඒ කියන්නේ මේ මූලික වශයෙන් කාතුලත් දියුණු කරගත යුතු මූලික කුසල් අරමුණු හතරක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ මෙනෙහි කරමින් ශ්‍රාවකයෙක් තුළ දියුණු කරන බුදු ගුණ භාවනාව බුද්ධානුස්සතිය. පළවෙනි භාවනාව මොකද්ද? බුද්ධානුස්සතිය. ඒ වගේම තමයි සියලු සත්‍යයන් කෙරෙහි
හිතේශී බව වඩමින් දියුණු කරන මෛත්‍රී භාවනාව. දෙවෙනි භාවනාව මොකද්ද? මෛත්‍රී භාවනාව. ඒ වගේම තමයි මේ ශරීරයේ මේ කයේ ඇත්ත ස්වභාවය නුවණින් විමසමින් සිදු කරන අසුභ භාවනාව. තුන්වෙනි එක අසුභ භාවනාව. ඒ වගේම මේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවයත් ඕනෑම වෙලාවක මේ ජීවිතය අවසන් වෙලා යන්න පුළුවන් කියන කාරණය නුවණින් විමසමින් සිද්ධ කරන මරණ සතිය මරණාසුපති භාවනාව හතරවෙනි භාවනාව. හතරවෙනි එක මොකද්ද? මරණ සතිය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ මෙනෙහි කරමින් ශ්‍රාවකෙක් බුද්ධානුස්සතිය වඩද්දී ඒ ශ්‍රාවකයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වෙනවා. බුද්ධානුස්සතිය වඩන ශ්‍රාවකයෙක් තුළ සිද්ධ වෙන දේ මොකක්ද? ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ගුණ එකින් එක සිහිපත් කරද්දී ඒ භාග්‍යතුන් වහන්සේ මේ කාරණා නිසා අරහං වන සේක, මේ කාරණා නිසා සම්මා සම්බුද්ධ වන සේක, මේ කාරණා නිසා භාග්‍යතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්ත වන සේක. ඔය විදිහට භාග්‍යතුන් වහන්සේගේ නවරහාදී සම්බුදු ගුණයන් මෙනෙහි කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ භාවනාවක් වශයෙන් වඩද්දී ඒ ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධාව ඇති වෙනවා, ශ්‍රද්ධාව දියුණු වෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව දියුණු වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ ශ්‍රාවකයා තමන්ගේ කය සංවර කරගන්නවා, වචනය සංවර කරගන්නවා, සිත සංවර කරගන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ ගුණ වශයෙන් හඳුනා ගන්න ශ්‍රාවකයා ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න පිළිවෙලට ජීවිතය හැඩගස්වා ගන්න මහන්සි ගන්නවා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වෙන්න සත්කාර ගරුකාර සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවල භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ධර්මයේ කෙරෙහි ඒ කෙනා තුළ පැහැදීම දියුණු වෙනවා, ගෞරවය දියුණු වෙනවා. ඒ වගේම ආර්ය සංඝරත්නය කෙරෙහි ඒ ශ්‍රාවකයා තුළ පැහැදීම ගෞරවය දියුණු වෙනවා. ඒ වගේම තමන් සමාදන් වන සිල්පද කෙරෙහිත් ගෞරවය, ඒ වගේම ඒ සීලය කෙරෙහි පැහැදීම දියුණු වෙනවා. ඒ වගේම සමාධිය ගැන, ඊළඟට අප්‍රමාදය ගැන, දහම් පිළිසඳර ගැන, මේ ආදී කරුණු ගැන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වීමත් සමගින්ම ඒ පැහැදීම ගෞරවේ ශ්‍රාවකයා තුළ දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කෙනෙක්ගේ ජීවිතයට මේ බුදු ගුණ භාවනාව තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණ වෙනෙහි කිරීම බොහෝම ආනිසංසදායක දෙයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සියලු සතුන් නෙත හිතේශී බව පතුරවමින් මෛත්‍රී භාවනාව වඩද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඉන් ලැබෙන ආනිසංසය තමයි මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය යම් කෙනෙක් තුළ දියුණු වෙනකොට, මෛත්‍රිය යම් කෙනෙක් තුළ වඩනකොට එයා තුළින් අමනාප ස්වභාවයන්, තරහ ස්වභාවයන් ටිකෙන් ටික දුරු වෙන්න පටන් ගන්නවා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. මේ අසුභ භාවනාව එහෙමත් නැත්නම් මේ කයේ තියෙන සැබෑ ස්වභාවය කයේ තියෙන සැබෑම වූ අසුභ සහගත ස්වභාවය නුවණින් යම් කිසි කෙනෙක් මෙනෙහි කරනකොට ඒ ශ්‍රාවකයා තුළ මේ රාගයෙන් පීඩාවට පත්වෙන ස්වභාවය රාගයෙන් සිත කැළඹිලා යන ස්වභාවය සංසිඳිලා සාන්ත විරාගී බවක් ඇති කරගන්න උපකාරී වෙනවා ඒ අසුභ භාවනාව දියුණු කිරීම. ඒ වගේම බුදුරජාණන් දේශනා කරනවා යම් කෙනෙක් තමන්ගේ ජීවිතය ඕනෑම මොහොතක මරණයට පත්වෙන්න පුළුවන් කියන ඒ මරණ සතිය නුවණින් මෙනෙහි කරද්දී මරණ සතිය වඩද්දී බුදුරජාණන් දේශනා කරනවා ඒ කෙනාට තමන්ගේ ජීවිතය තුළ ධර්මය දියුණු කරගන්න යහපත දියුණු කරගන්න පින රැස් කරගන්න කුසල කර්මයන් සිද්ධ කරන්න අප්‍රමාදී බව ඇති වෙනවා කියලා. වීරිය ඇති වෙනවා කියලා. එහෙමනම් මේ මූලික භාවනාවන් හතර දියුණු කර ගැනීම ඕනෑම කෙනෙක්ගේ ජීවිතයට බොහෝ යහපතක් අර්ථයක් සලසනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ මෙනෙහි කරද්දී ශ්‍රද්ධාව වැඩෙනවා. මෛත්‍රිය වඩද්දී අමනාපය ගැටෙන ස්වභාවය දුරු වෙන්න පටන් ගන්නවා. අසුභ භාවනාව වඩද්දී ඒ රාගයෙන් හිත පීඩාවට පත්වෙන කැළඹෙන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මරණ සතිය වඩද්දී අප්‍රමාදී බවත් වීරියත් තමන්ගේ ජීවිතය තුළ දියුණු වෙනවා. එනිසා මෙන්න මේ භාවනා හතර අප සියලු දෙනාගේම ජීවිතවල දියුණු කරගත්තොත් අපි හැමෝටම යහපත පිණිස බොහෝ ආනිසංස පිණිස ඒක උපකාර වෙනවා. ඉතින් මම අද මේ පින්නතුන්ට ඒ සතර කමටහන් අතරින් පහසුවෙන් තමන්ගේ ජීවිතයට හුරු කරගන්න පුළුවන් විශේෂයෙන්ම භාවනාවක් වඩන කෙනෙක් අලුතෙන් ඒ කටයුත්ත ආරම්භ කරද්දී පහසුවෙන් ඒකට යොමු වෙන්න පුළුවන් භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඒ මෛත්‍රී භාවනාව ගැන මූලික හැඳින්වීමක් මේ පින්නතුන්ට කරන්න මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. පින්නත්නි, මේ මෛත්‍රිය කියලා කියන්නේ සියලුම සත්‍යයන් වෙත හිතේශී බව, සියලුම සත්‍යයන් කෙරෙහි මෙත්සිත පැතිරවීම. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ අපේ ජීවිතේට විශාල පිනක් රැස් වෙන, ඒ වගේම අපේ ජීවිතේට විශාල ආනිසංසදායි භාවනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුණ්‍ය ධර්මයන් රැස් වෙන යම් තාක් පුණ්‍ය ක්‍රියාවන් තියනවද ඒ සියලුම පින් අභිභවා, ඒ සියලු පුණ්‍ය කර්මයන් අභිභවා මෛත්‍රී භාවනාමේ පින මහත්ඵල මහානිසංස ගෙන දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නවා, උපමාවක් දේශනාකට වදාලා හරියට රාත්‍රී අහසේ තරු කැටවල ආලෝකයේ පැතිරෙද්දී
ඒ සියලු තරුවල ආලෝකේ පරදවමින් පුන්සඳ දිලෙන්නාසේ සියලු පුණ්‍ය ධර්මයන් අභිබවා මේ මෛත්‍රී භාවනාවේ පින මහත්ඵල මහානිසංස ගෙන දෙන පුණ්‍ය ධර්මයන් ජීවිතයට රැස් කරලා දෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් එකම එක සත්‍යය ගැන මිත්සිත වඩනවා නම් ඒ කෙනා බොහෝ පින් රැස් කරනවා. ඉතින් සියලු සත්‍යයන් කෙරෙහි මිත්සිත පැතිරීම ගැන කවර කතාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා මෙත්තා විහාරී පසන්නේ බුද්ධ ශාසනය කියලා මෛත්‍රීන් යුක්ත වාසය කරන කෙනා මේ බුද්ධ ශාසනයේ පැහැදීමට පත් වෙනවා කියලා. බුද්ධ ශාසනය තුළ එයා දියුණුවක් ලබනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව යම් කෙනෙක් දියුණු කරගන්නවා නම් යම් කෙනෙක් ජීවිතයට සම්බන්ධ කරගන්නවා නම් ඒ කෙනාට ලැබෙන ආනිසංස 11ක් පෙන්වා දුන්නා, පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ මෛත්‍රී චිත්ත සමාධිය, මෛත්‍රී භාවනාව වඩනවා නම්, හොඳින් ප්‍රගුණ කරනවා නම්, තමන්ගේ ජීවිතය තුළ නිතර නිතර පුරුදු කරනවා නම් ඒ කෙනාට ආනිසංස 11ක් ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනාව කරන කෙනා සුඛං සුපති, බොහෝම සුවදායි සැනසිලිදායි නින්දක් ලබනවා. ඒ වගේම සුඛං පටිභුජ්ජති, බොහොම සුවදායි පිබිදීමක් ලබනවා. ඒ වගේම නපාපකං සුපිනම් පස්සති, එයාට නපුරු භයානක හීන පේන්නේ නැහැ. ඒ වගේ මෛත්‍රී භාවනා වඩන කෙනා මනුස්සානම් පියෝ හෝති, මිනිස්සුන්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අමනුස්සානම් පියෝ හෝති, එයා අමනුෂ්‍යයන්ටත් ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දේවතා රක්ඛන්ති, මෛත්‍රී භාවනාව වඩන කෙනාට දෙවියන්ගේ ආශිර්වාද රැකවරණේ ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනාව යම් කෙනෙක් ඉතා හොඳින් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්නවා නම් මුඛවන්නෝ විප්පසීදති, එයාගේ පෙනුම පවා මුහුණ පවා පැහැපත් වෙනවා. ඒ වගේම ඊළඟ ආනිසංසය පෙන්වා දෙනවා තුවටං චිත්තං සමාධියති, වහා එකඟ වෙන ඉක්මනින් හිත එකඟ වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති, මෛත්‍රී භාවනාව හොඳින් ප්‍රගුණ කරගන්න කෙනෙකුට අවියාවිදයෙන්වත් වසවිසින්වත් ගින්නෙන්වත් හානියක් වෙන්නේ නැහැ කියලා. මෛත්‍රී භාවනාව හොඳින් ප්‍රගුණ කරගන්න කෙනා ජීවිතයේ අවසානයේ මරණයට මුහුණ දීමේදී අසම්මූලෝ කාලංකරෝති, සිහිමුලාවකින් තොරව බියකින් තැති ගැනීමකින් තොරව සැහැල්ලු සිතින් මරණයට මුහුණ දෙනවා. ඒ වගේ බුදුරජාණන් දේශනා කරනවා උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති, මේ ජීවිතය තුළ එයාට ඉහළ මාර්ගඵල අවබෝධයක් ලබා ගන්න බැරි වුණොත් ඒ කෙනා මරණින් මත්තේ ඒ දියුණු කරන ලද මෛත්‍රී ආනිසංසයක් හැටියට බඹලොව උපතක් කරා යනවා.
බලන්න දැන් අපි මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් කතා කළා. ඒ ආනිසංස 11න් ඊළඟ ජීවිතේට එහෙමත් නැත්නම් පරලොවට ආනිසංස ලැබෙන්නේ එකයි. ඉතුරු ආනිසංස 10ම මේ ජීවිතේදීම ලබන්න පුළුවන් ආනිසංස. ඒ ආනිසංස 10නුත් අවසාන ආනිසංසය. ඒ කියන්නේ සිහි මුලාවකින් තොරව මරණයට පත්වීම කියන ආනිසංසය මරණ මොහොතදී ලැබෙන්නේ. අනිත් ආනිසංස 9ම එදිනදා ජීවිතයේදී අපිට ලබන්න පුළුවන් ආනිසංස. යම් කෙනෙක් මෛත්‍රිය දියුණු කරනවා නම් එයා ජීවත් වෙන මේ ජීවිතය තුළදීම ජීවත් වෙන එදිනදා ජීවිතය තුළදීම එයාට ලබන්න පුළුවන් ආනිසංස 9ක් මෛත්‍රී භාවනාව තුළ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙමනම් බලන්න මේ භාවනාවක් අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම තුළ මෙලොව වශයෙන් අපේ ජීවිතය යහපත් කරනවා, සැපවත් කරනවා, සැනසිලිදායක කරනවා. ඒ වගේම පරලොව වශයෙන් අපේ ජීවිතය දුකතින් මිදිලා සුගතිගාමී වෙන්නත් උපකාර කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ මෛත්‍රී භාවනාව තුළ හිත එකඟ කරගෙන මෛත්‍රී සමාධිය දියුණු කරලා ඒ මෛත්‍රී සමාධිය බොහෝ වෙලාවක් පවත්වන්න පුළුවන් කුසලතාවය ධ්‍යාන ඇති කරගත්තොත් ඒ මෛත්‍රී ධ්‍යාන තුළ පිහිටලා ඒ කියන්නේ සමාධිමත් සිතින් විදර්ශනා වැඩුවොත් ඒ කෙනාට ප්‍රතිඵල දෙකක් ලබා ගන්න පුළුවන්. එක්ක අරහත්ත්වයටපත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමී ඵලය සාක්ෂාත් කරන්න පුළුවන්. එහෙමනම් මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ ඉතා හොඳින් දියුණු කළොත් මෛත්‍රී භාවනාව තුළ බුද්ධ ශාසනයේ ඒ පින්නා දෙන හරය කරා, ඒ කියන්නේ සියලු දුකින් නිදහස් වීම කරා යන්නත් අවස්ථාව තියෙනවා. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ ධර්මයන් ඇත්තක් කියලා ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ සත්‍යයක් කියලා පිළිගැනීම, විශ්වාස කිරීම. ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඊළඟට අපි ශ්‍රද්ධාව පිහිටලා ඒ භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාළ ආකාරයට ඒ භාවනාවක් අපි කරන්නේ කොහොමද? භාවනාවක් තුළ අපේ ජීවිතයට සැලසෙන ආනිසංස මොනවද කියන කාරණය හොඳින් ඉගෙන ගන්න ඕනේ. ඒ විදිහට ඒ දහම් දැනුම බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් අපි ලබාගෙන ඊට පස්සේ අපි ඒ ශ්‍රද්ධාව පිහිටලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහට ටිකින් ටික ඒ භාවනා අපේ ජීවිතය තුළ දියුණු කරගන්න උත්සාහ ගන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන්කම තියෙනවා අර හිතේ දියුණුව වළක්වන, හිතේ දියුණුවට බාධා කරන පංච නීවරණයන්ගෙන් හිත මුදවාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට අපේ හිත භාවනාව තුළින් දියුණු කරගෙන සමාධිමත් සිතක් ඇති කරගන්න අපිට අවස්ථාව තියෙනවා. ඒ වගේ මේ සමාධිමත් සිත තුළ පිහිටලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට මේ ලෝකේ පවතින සැබෑ ස්වභාවයේ යථාර්ථය අවබෝධ කරලා සියලු දුකින් නිදහස් වෙන්නත් අපිට අවස්ථාව තියෙනවා. ඉතින් අන්නේ උත්තම ප්‍රතිඵලය කරා අපේ ජීවිත ක්‍රමක්‍රමයෙන් දියුණු කරගන්න අද අපි මේ ඉගෙන ගත්ත භාවනාවේ මූලික කරුණු අපි සියලු දෙනාටම හේතුපකාර වේවා.
චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් වූ සී සත් ධර්මයේ අප සියලු දෙනාටම හේතු උපකාර වේවා සාදු 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 සාදු